එතකොට මේකට මේක කැපිච්චාම ශක්තියමයි නේ කි ජූල්. එහෙනම් මෙතන මොකද්ද? එහෙනම් මෙතන වොට් කුඩා ගයක් නිසා මේව 1000ක් ගත්තොත් කිලෝවොට්. කාලේ අපිට ලොකු කාලයක් ගත්තොත් පැය. එතකොට පැයට තියෙන තප්පර 3600ක් කොට්ටේවා තියෙනවා 1000ක්. එහෙනම් කිලෝවොට් පැයක් කියන්නේ ජූල් වලින් 36.5. जूल लक्ष्य तीसाया कैसे होता बहुवर्ण मदद किया गया किलोवाट पर यानी कुमण एक क्या दे किया है वो तो खाते शक्ति मायने एक क्या जूल वाले तो समान एक क्या क्या भाई कच्चा रहता जूल किलोवाट पैक के ने जूल में लक्ष्य तीसाया ये ना उब मास से तो पाविच्ची करें විදුලි ප්‍රමාණය අති විශාල ජූල් ප්‍රමාණය. ඒ අති විශාල ජූල් ප්‍රමාණය විදුලි මීටරේ සඳහන් කරන්න කිව්වොත් මේ සයිස් බෝඩ් එකේ ඉඳමදිනේ මේ සයිස් විශාල විදුලි මීටරයක් තියෙන්න ඕනේ ඒ තරම් ජූල් ප්‍රමාණයක් කනවා වගේ. ඒක නිසා ඒක කෙටි කරගත්තේ මොකද්ද? ජූල් ලක්ෂ 36ක්ම පාවිච්චි කරපුවාම ඒකට කියනවා 1 කිලෝවොට් පැය එකයි. එක කිලෝවොට් පැයක් කියන්නේ විදුලි බිලෙන් එක යුනිට් එකක්. අපට්ටෙන් ගියොත්තර යුනිට් 100ක්. ඔයාලා බලන්න අඩු ගන්න. සමහර ගෑල් ළමයි ඉන්නවා මාසෙට ගෙදර පාවිච්චි වෙන යුනිට් ගානවත් දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. ඒවා නිකන් දෙයියෝ දෙනවා වගේ හිතාන ඉන්නවා. බිලක් ගානට කියලා දානවා දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ලයිට් එකක් නිවන්නවත් අදහසක් එන්නේ නැහැ. ඒ දන්නේ නැහැ මේවා මේ කොහොමද එනවා කියලා. සමහර ළමයි ඉන්නවා ගෙදර හිටියට ඒ නම් මේ සමහර ගෙවල් වල කියන්නේ මෙලෝ කල්ලිතාවක් නැහැ. वतुर बील कीदल बील की मुखद वेन्नी गेदर कुहिंदर විශාල ගාණක් 90ක් විතර ජනතාවගේ සල්ලි හොරකම් කරපු යෝන්ගේ පැන්ඩෝරා එනවා. මොන් දන්නේ නැති ඇති account වල කොහෙද තියෙන්නේ කොයි කොයි කම්පැනි එදවත් කියලා. ඒක ගාන්ට හොර හොර විදියට එන්න හදලා තියෙන්නේ. මම බලන්නවත් වෙලාවක් නැහැ ඉතින්. අනිත් කරන්න දෙපැයි. ඉතින් අන්න ඒ විදියට තමයි තියෙන්නේ. ඔකටත් දැනගන්න ඕනේ. ජූල් 136ක් කියන්නේ කිලෝවොට් පැය එකක් විදුලියේ यूनिट का तो गेदर ही यूनिट्स की याद पाविच्ची वेन्ने बिल कोहमद याद तो बिल गणना का जानने एक यूनिट का मेच्चर है किला नहीं मैं मूल यूनिट वाले मेच्चर है इलाके यूनिट वाले मेच्चर है किला इन दिन डा बिल बैठी करूं ये वालों हम का क्या लगता है व्यापारी का आयतन वाले कमर्शियल वाले दी एक टीम को कराने ओको में यूनिट वाले एक मगार ඒ වගේ සිස්ටම් එකක් තියෙනවා විදුලි බිල අය කරා. දැන් මේ කාරණේ මම මේ So what is rabies? Rabies is a zoonotic disease, which means it's a disease that is transmitted from animals to humans. The disease is caused by the rabies virus, which is usually spread to humans from the saliva of infected animals. Domestic dogs are the most common reservoir of the virus, with more than 99% of human deaths caused by dog-mediated rabies. විදුලියෙන් පිට ගිහිල්ලා වගේ කියන කතාව. හැබැයි විදුලි වදින කතාව. මොකක්ද මේ කතා? ඔබගේ නිවසේට විදුලි බිල කියවන්න එනවා. මීටරේ යම් අධ්‍යාපනයක් තියෙනවා යම් අධ්‍යාපනයක්. එයාට තියෙන මාසිකට සැරයක් ජොබ් එක කරන්න.
තමයි කොන්ට්‍රා උත්පාදනය මනම් ඒ හැම්බෙන ගාන. අපි ඉතින් හැම විදුලි මීටරයකින් මෙයාට ගාණක් හම්බ වෙනවා මාසෙට එකපාරයි. ජොබ් එක. ලොකු පඩියක් හම්බ වෙනවද කියන එක හාලා බලන්න. සමහර අයට මයි කොන්ට්‍රා උත්පාදනය මනුව ඒ වතුර මී බිල මෙච්චරයි නම් ඒ කියන්නේ මේ මීටර හැම මීටරයකට රුපියල් 50 ගන්න. සෑහෙන ලොකු ගාණක් වෙනවා. ගියහම රවුම. මාසෙට එකයි. ඔය වතුර බිල කියවන්නේ කෙනෙක්නයි විදුලි බිල කියවන්නේ කෙනෙක්නයි තවත් එනවා එනවා පියුම් මහත්තයා ගෙදරට එන කට්ටියනේ ඔබගේ ගෙදරට එන කට්ටිය කියලා පොඩි පන්ති වලදී නේද එතකොට පියුම් මහතා දැන් නම් එන්නේ මොටර්සයිකලින් ඉස්සර බයිසිකලින් ඇවිල්ලා බෙල් ගහන විදුලි බිල කියවන්නේ කෙනා මනු කියවන්න මීටර රීඩ ජල බිල්පත දෙන්න එනවා මම කට්ටියෙත්ටි හරි ජොලි රැකියාවක් කියලා හිතයි නේ බයික් කියන්නේ මම දකිනවා හැම එකම අවධානමක් තියෙනවා වෛද්‍යවරුන්ට විතර නෙමෙයි හැම එකම අවධානමක් තියෙනවා ඒ අවධානම මම දකින්නේ ඔය යන ගෙවල් වල බල්ලෝ ඉන්නවා බල්ලෙක් කෑවොත් මොකද වෙන්නේ මට හිතෙන දේවල් නෑ මම නිකන් ඉන්න හිතනවා දෙන්නේ මේ රැකියාව වල අවධානමක් නැද්ද කියලා හැම රැකියාවකම මොන හරි අවධානමක් තියෙනවා वैद्युर्गीना කොරෝනා එන්නත් වැඩසටහනේ අපි එන අය දැනුවත් කරන්න කියලා තිබ්බා දැනුවත් කරද්දී කියලා තියෙනවා මේ පිට ගැස්මට පිස්සු බලු රෝගී සම්බන්ධව එන්නත් තරම් තියෙනවා සතියක් ඇතුළත ඒ අයට විදින්නේ නැහැ කියලා කියලා අපි උපදෙස් දීලා තමයි ඒක අනුමත කරන්නේ මම ඔබ එන්න සඳහා සුදුසුද කියලා අනේ ඒ පිරිසෙන් සෑහෙන ප්‍රමාණයක් උනන්නේ මේ සෑ ඉන්න පිරිසානුව සෑහෙන ප්‍රතිශතයක් අරන් එනවා අනේ බල්ලෝ කාලා ඉන්ජෙක්ෂන් ගහලා බල්ලෝ කාලා ඉන්ජෙක්ෂන් ගහලා ඊට පස්සේ මම මතක් වුණා දෙයියනේ මේ අර විදුලි මීටර කියවන්න ඒවයි කොච්චර අවධානමක් තියනවාද කියලා මම පොඩ්ඩක් නිකම් මේ ඒ සම්බන්ධව දන්න පශු වෛද්‍ය හිතවත් මයි ගෝලියොත් ඉන්නව පොඩ ඇහුවා ඉතින් මම හැම ශේෂ්ත්‍රයම දන්නේ නෑනේ මේ ගැන මොකද්ද මේ මම දන්නේ මේ පිස්සු බඩු රෝගේ නැත්තම් රේබීස් ජල බීතිකාව වෛරස් මරින් බෝ වෙන ලෙඩක් බල්ලෝ කාපුවම ලෙඩක් අන පොඩ්ඩක් තවදුරටත් බලපුවහම මේක මේ කොරෝනා වලට වඩා භයානකයි කොරෝනා හැදිච්ච අය හොඳ වෙලා තියෙනවා මේක හැදුනොත් බඩුම තමයි මැරෙන එක මැරෙනවා අතිශය මාරාන්තික ලෙඩක් ඊටසේ මම බලපුවා වාර්තා ඉන්දියාවේ අවුරුද්දට 10000කටත් වැඩිය මැරෙනවා ලංකාවේ නම් දැන් අඩු වෙලා 100ක් 50ක් විතර මැරෙනවා ඊගෙන බලපුවා මේ කතාව මේ රේබීස් කියන වෛරස වෛරසයක් ඈ මල්ලු කාලා විතරක් නෙමෙයි ඕනෑම ශීරපායියෙක්ගෙන් බෝ වෙන්න පුළුවන් ජලයේ ඉන්න තල්මහා එන්නේ නැහැ නේ බොඩ බිමේ ඉන්න ඕනෑම ශීරපායියෙක්ගෙන් ඔබට බෝ වෙන්න පුළුවන් කැලේදී වවුල්ලු නරියෝ මුගටියෝ උන්ගෙන් හැදෙනවා මගේ ගිහාශ්‍රිතව වැඩිපුර ඉන්නේ සුනකේ अतिशय मारा गुहाश्रित बल्लने आश्रय पिस्सु बड़ू पूसा पूर्व हे भाई
පූස හපනවා අඩුයි පූස සූරනවා හැබැයි පූස සූරනකොට වෙලාවට උක් අර ගියපොත් සුද්ධ කරන්න කටින් ලෙව කන එතකොට කෙලවල තිබිලා ඒකට ගිහිල්ලා එන්න පුළුවන් පූසෙක් සූරපුවහමත් මේක හැදෙන්න පුළුවන් අනිත් සත්තුන්ගෙනු විවිධ විදියට වවුලන් එහෙම කැලේ ඉඳ සෑහෙන හැදෙනවා දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් කීපයක් විතරයි ජලබීතිකාව නැත්තම් මේ රෝගය රීබිස්කින් සම්පූර්ණ තුරන් වෙලා ඉන්නේ සමහර රටවල් ලොකු ව්‍යසනයක් මාරාන්තික තත්ත්වයක් මේක අපි මේ කොරෝනා උදාහරණ නැගලුවට මේක තියෙනවා වෙලාවට අර වගේ අර හුලඟින් එහෙම මුව වෙන්න තියෙන ද හොඳයි එහෙම සාක්ෂි අඩුයි ඉතාම අඩුයි ස්පර්ශයෙන් ලිංගික ක්‍රියාවලින් එහෙම මේ වෛරසය බෝ වෙනවා එහෙම සාක්ෂියක් නැහැ හරිද ඉතින් එතකොට වැඩිපුර මාශය කරන්නේ බල්ලු හින්දා පිස්සු බල්ලු රෝගෙ නැත්නම් කැලේ වල සත්තුන්ගේ මොන තරම් ශීර පයින් එනවා හරිද නම් උනුත් මැරෙනවා එලිම අපිට හදනොත් මැරෙනවා ඒ කතාව දෙකක් නැහැ හරිද ඒ සම්බන්ධ මොකක්වත් නැහැ එහෙනම් මේ අනික් සත්තුන්ගේ තියනවා ගෙදර ආශ්‍රය කරන පූසගේ බල්ලගේ ඒ සත්තුන්ගේ තමයි ශීර පයින්ගින් මේ කතාව වැදගත් වෙන්නේ එතකොට දැන් තේරෙනවා විදුලි බිල කියවන කෙනා ජල බිල් පත කියවන ගෙදර එන කෙනා කොයි තරම් අවදානමක් ගන්න ඒ විතරක් නෙමෙයි හොයලා බලපුවාම ගෙදර ඇති කරන බල්ලම ගෙදර කී දෙනෙක්ගේ කාලා තියෙන හොඳට දරුවා වගේ හැදුවා කියනවා කන්නේම දරුවා වගේ පෙරලගෙන කාලා පොඩ්ඩක් මේවා අරසි කියලා බලපුවාම ඔකට විද්‍යානුකූල හේතුවක් මන්ද කියන්නේ ගෙදර ඉන්න බල්ල බැනගෙන ඉන්නවා අනේ ජර්මන් ෂෙපර්ඩ් කියයි උ කන්නේ හරිද කේක් විතරයි කන්නේ කේක් මේ උ බැලන් හිටපුවාම උගේ අවශ්‍ය කාලවලදී ලිංගික ක්‍රියාකාරීත්වය ආපුවාම උට ඉන්න බෑ ඒක අතාරින්නේ නැහැ ගේ ඇතුලේ හුරතල වාරි තියා ඉන්නවා අන්තිමේට ඊ අවශ්‍ය වූ නිදහසේ උට ඒ බල්ලගේ බලු ඇතිය පින්නන්න යන්න දෙන්න තුෙච්චහම ගෙදර ඉන්නුම් පෙරලගෙන කනවා උ ඒව කරන්න යන්නේ ගෙදර ඉන්න කෙල්ලල්ලගේ හරිද එහෙම නෙමෙයි උ කනවා උට මල පැනලා ඉන්නේ පළපළ ඉන්නවට උට මස් දියා මොනවා දුන්නත් හරියන්නේ මේ ගෙදර හොඳට හිටපු කෙනා ගෙදර ඉන්න ඔන්න අම්මගේ දුවලගේ ඔක්කොම හපලා කනවා රට ඒත් බල්ලා හොඳයි හැබැයි අවදානම් ඔක් හැදුනොත් එහෙම මැරෙනවා ඒකින්ද මම දකින්න සමහර ගෙවල් වලට ගියාම කියලා අනේ බල්ලා කන්නේ බත් කන්නත් දන්නේ නැහැ සමහර කටින් බල්ලා හපන්නේ ඉතින් ඒ මිනිස්සු දන්නේ නැහැ මේ ගෙදර මිනිස්සුන්ට සමහර හිතවත් ඇති. පේනවනේ ගෙදර මිනිස්සු හිතවත් කියලා තුබුත් කරලා කනකොට. අනිත් මිනිහෙක් ගැන කන්නේ නැත්නම් ඒ බල්ල වැඩකුත් නැහැ. නේ බල්ලෝ පුරතලියට ආශ්‍රය කරන්න පුළුවන්, ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආරක්ෂාවටනේ. ඉතින් ආරක්ෂාවට හපන්න ඇති බල්ල මොකටද? පුරන්න නැති බල්ල මොකටද? මැටියෙන් හදපු උන්නේ. ඒක නිසා හුඟක් වෙලාවට. මේ සමහර කවල්ලෝ කියනවා නෑ බල්ලා හපන්නේ නැහැ. මං දැක්කම දඩාර කළු බල්ලෝ. මං නම් බය හිතෙනවා. කියන්න බෑ. බල්ලනේ. ඒ නිසා කටි දැනගන්න බල්ලෙක් ඇති කරද්දී පාරේන මිනිස්සුන්ට හපන්න පුළුවන්. එතකොට දෙමාපියෝ ටික ඉවරයි. අර ගෙදරට එන අයට හපන්න පුළුවන්. මේක ඉතින් එහෙම එයාට ආරක්ෂාව දෙන්න ඕනේ. බල්ලා කියන එක්කෙනා ගෙදර අයට හිතවත් උනට වෙනකොට හිතවත් නොවෙන්න පුළුවන්. ගෙදර මිනිස්සුන්ට හපන්නේ නැහැ කියලා ඒ කට්ටිය කියනවා ලික්කට හපන්න බය වෙන්න බා බල්ලා හපන්නේ නැහැ. පොඩි එකෙක් එහෙම හතෝ දිරලා කන්න පුළුවන්. මම ඕස්ට්‍රේලියාවේ ගිය වෙලාවේ දැක්ක බල්ලෝ දැල් 3-4ක් ගහලා වට කරලා ඉන්නේ අය. අහුනොත් කෑලි කලා මරනවාමයි මිනිස්සුන්ම. පිනිමරු බල්ලු ඕස්ට්‍රේලියා වෙනම ප්‍රදේශයක සත්තු අත්තකට ගියා ඒ හැරි බල්ලු අනික්යුන් ටිකක් හිටියට බල්ලු මා ආරක්ෂා සහිතව ඉන්නේ ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්න බල්ලු එළියට આવොත් අයිවරම තමා ඒක නිසා ඔබගේ ගෙදර බල්ලෙක් ඇති කරද්දී එකක් අවශ්‍ය එන්නත් කටයුතු ලබා දෙන්න එතකොට ඒ රෝගේ පැතිරෙන්නේ නැහැ මම තවට විස්තර පොඩ්ඩක් කියන්න ඕනේ එන්නත් දෙන්නේ කොහොමද කියලා ඊළඟට පිට එන මිනිස්සුන්ගේ ආරක්ෂාව සපයනවා. මම ළඟදී පේරාදී කියනවා. පේරාදී රෝහලේ වැඩ කරද්දි කාලේ කෙනෙක් හම්බුණා මට. බල්ලා කාලා දීපු කෙනෙක් මම ගෙදර බල්ලද නැහැ. නැන්දල නෑගම් එනකොට ත්‍රිවිල් එකේ බල්ලක් දාගෙන ඉනවා. බල්ලට කන්න දෙන්න විදි කෙනෙක් නැහැ. පහල පහල යමුවත් ඒ බල්ලා ළඟට යන්නේ නැහැ. ඒ බල්ලා ත්‍රිවිල් එකේ දාගෙන ඇවිල්ලා මෙහි. මේ ගෙදර ඇවිල්ලා. ඇවිල්ලා අරලා තියමුණු ගෙදර අර ගෙදර අයිති කාලේ මේ අමයා කා පේනවනේ බල්ලෝ කේස් එක ඇති කරාට කමන්නේ ඒ වගේ හිතන්න ඕනේ නෑ ගමනක් යද්දී උට කන්න දෙන්නේ කවුද තවත් දෙක තුනක් යන්න උනා කියන්නේ අත්තම්ම මැරලා ගිහම් බල්ලා දාලා යන්න
අත්ත මලහිදර බල්ල අරන් ගිහිල්ලා මලහිදර ඉන්නේ කනවා හිතන්න දේවල් තියෙන ඊට පස්සේ බලු කේස් එක මම දකින්නේ පන්තල එකක් තමයි ඔබගේ බැලියට පැටව ගොඩක් ගහපුවම නැත්තම් ගිහින් දාන්නේ පන්තලට ඉතින් පන්තලේ බලු රෑනක් ඉන්න ළඟට පැත්තට යන්න බෑ එලාට උනන් හපන්න එන ආඩුයි හරිද ඔය ඇරලා තියෙන බල්ලෝ ඊට අමතරව පන්තලේ හාමුදුරුව වෙනම බලු ඇති කරා යන්න බෑ සයිස් එක වෙන්න ලක්ෂ 40යි සෝරි 40000යි 50000යි ලක්ෂ ගණන් වල බල්ලෝ දැන් හාමුදුරුව සසර ගමන කෙටි කරන එක තවත් ආශාවක් නැති කරන්නේ මන් දන්න බුද්ධ ආගමට අනුව ඕක සත්ත්ව කරුණාව නෙමෙයි සත්ත්ව කරුණාව කියන්නේ පුළුවන් අර අනාථ වෙච්ච බල්ලෝ ටිකක් අහු උන්ට කන්න ටිකක් දාන මේක ලක්ෂයට ආසන්න ගණන් වල බල්ලෝ වරන් ගෙනilla වෙනම ඇති කරලා හාමුදුරුව ඔඩොක්ක තියාගෙන බල්ලෝ හුරුතල් කරනවා මොකද මන් දැක්කේ බුද්ධ ආගමේ නෑ මන් දැක්කේ බුද්ධ ආගමයි වෙන මන් දන්නේ නෑ දන්න කෙනෙක් කියන්න පස්සේ මන් දැකින බුද්ධ ආගමේ බල්ලෝ හුරුතල් කරලා බැදීම් ඇති කරගන්න එකක් නෑ ඉතින් මිනිහෙකුට පන්සලට නිදහස යන්න බෑ බල්ලකපයි පන්සලේ බල්ලකයිද කයිද නෙමෙයි මට හම්බෙලා තියෙන පන්සලේ බල්ලක ආපු කට්ටිය ඉතින් ඒක සද්ධාවත් නැති වෙලා ඉතින් ඊට පස්සේ දෙමාපියොත් ඉවරයි ඔක්කොම ඉවරනේ පන්සලට ගියාම ඒක නිසා ඔය සිද්ධිය නම් මම කිසිේ තරමත කරන්නේ නැහැ පන්සල් වල බලු හුරුතල් හම්දුරුවන්ගේ අර කවුරු මොනවා කිව්වත් මම අනුමත කරන්නේ නැහැ බුද්ධඝම පැත්තනොත් හරියන්නේ මිනිසුන්ට නිදහසේ ඉන්න තියෙන එකම තමයි පන්සල ඒකත් අප්‍රියා කරන. ඒ හැම කෙනාම මේ බල්ලන්ට ආදරෙත් නැ බයයි ඊළඟට හැපුවොත් එහෙම. කිව්වනේ හපුපයි මට හොඳට හම්බෙලා තියෙන පන්සලේ. ඉතින් ඒ මනුස්සයා පොල්ලක් කරන් ඉඳලා පන්සලේ බල්ලා මරන්න යනවා. එතකොට පන්සල හාමුදුරුවොත් එක්ක වලි. හාමුදුරුවෝ බල්ලා මරන්න දෙන්නේ නැහැ. හාමුදුරුවෝ ලක්ෂයක් විතර වියදම් කරලා තව කණ්ඩා දෙන කෑම නෙමෙයි දාන නෙමෙයි හාමුදුරුවෝ වෙනම උයනවා පන්සලේ බල්ලට මස්. ඔන්න හාමුදුරුවන්ගේ නිර්වාණ. හරිද? එහමගේ නාම නෙමෙයි මෙහෙම කරන කප්පි දැන් කතාව දැන් පල්ල කාපුහම් අගන්න කොට පල්ල කාපුහම් ස්නායු අන්ත වලින් ඔබ දන්නවා මධ්‍ය ස්නායු පද්ධතිය මොලේ සුෂුම්නාව සුෂුම්නාවෙන් මොලෙන් එළියට යන්නේම පර්යන්ත ස්නායු ගිහිල්ලා පල්ල කාපුහම් ඒ ස්නායු අන්තේ මෙහෙම යනවා මධ්‍ය ස්නායු පද්ධතියට වෛරසේ ස්නායු දිගේ යනවා මේක දින 3 4ක් 5ක් වෙන්නත් පුළුවන් අර සීත කාලය යනවා කාලේ වෙනස් වෙනවා නැත්නම් දවස් 5කින් ඔක්කොම හරි ඊළ මධ්‍ය ස්නායු පද්ධතියට මොළයට යනවා මොළෙන් තමයි ස්නායු ඔස්සේ කේට ග්‍රන්ථි වලට ඇවිල්ලා කෙළවලට මිශ්‍ර වෙන්නේ තමයි යන පාර ඊට පස්සේ තමයි බල්ලාප්පුවාම ඒ ඔබේ තිබ්බොත් ඒ වෛරසය ඔබට එන්නේ හරිද ඔබට එන්නේ තව කාගේ හරි කෙනෙක් කාලා එයාගේ තියෙන එක ඇවිල්ලා මෙහෙම එනවා එතකොට ඔබ මධ්‍ය ස්නායු පද්ධතියේ ළඟ තැනකින් ඔබේ හැපුවා නම් බල්ල කකුල කෙරවලට මේ අතේ කෙරවලට මේ මැද තැනකින් කරලා කපුවටම කනවා එහෙම ආවනම් ඉක්මනින් යාව ගිහලා කේට ග්‍රන්ථි වලට ඇවිල්ලා කෙල තියෙ වලට එනවා අර වෛරස් වල මූලික රෝග ලක්ෂණ කණ්ඩ බෑ වමන යනවා අපිරියා ගතිය ඔක්කොම එනවා අවසාන කාලේ තමයි කටින් බල්ලා එහෙම ඉන්නේ කෙල පෙරාගෙන ඌට මේ ඔක්කොම අංශ භාගයේ තත්ත්වයක් වාගේ එනවා මේ මසල්ස් වැඩ කරන්නේ නැහැ වතුර දුන්නත් බී ගන්න බෑ අපි දකින්නේ මේ වතුර බොන්නේ බයයි කියලා ජල බීතිකාව හොඬ බය නෙමෙයි ඌට බී ගන්න බෑ මේවා වැඩ කරන්නේ නැහැ කෙල පෙරනවා බී ගන්න බෑ මාර දුකක් විඳිනවා මරිනම් ඔබටත් ওই தත්ති මුදන හැදුනොත් හැදුනම තමයි කොරෝනා හැදුනොත් හොඳ හොඳ වෙනවා රේබීස් සේවත් ජල බීතිකා හැදුනොත් මැරෙන එක මැරෙනවා පේන නැති බලු සෙල්ලා අත පූසා වුණත් හරි සූරා වුණත් මොකද කරන්න ඕන එන්නත් විඳ ගන්න ඕන හරිද එතකොට එන්නත් එකක් විඳලා බෑ කොරෝනා වලට වගේ හරිද එන්නත් විඳ ගන්න ඕන ඒ එන්නත් විඳිනකොට තියෙනවා අම්මේ පොඩක් බැලුවේ ඉස්සලාම විදිනා එක ඒක දවසේ බිඳුව නම් ඊට පස්සේ තුන්වෙනි දවසේ ඊට පස්සේ හත්වෙනි දවසේ ඊට පස්සේ 14 වෙනි දවසේ ඊට පස්සේ 28 වෙනි දවසේ ඔන්න ඔහම එන්නත් මාත්‍රාවක් විදින්න ඕ කියන්නේ සීරීස් එකක් විදින්න ඕ බේරෙන්න ඉතින් ඔබටත් එහෙම එන්නත් විදලා තිබ්බොත්
අපිට ජල භීතිකාවෙන් බේරෙන්න පුළුවන්. කොරෝනා වලට වගේ ඔබට එහෙම එන්නත් ගහන්න නැහැ. තවත් එකක් ආණ්ඩුවට මේ හැම කෙනාටම පිසු බලු වෙන්නත් ගහන්න කියලා. දැන් ගෑල් ළමයිට ඉස්කෝලේ යන කාලෙම නේ ජපනීස් එන්සෙෆලයිටිස් ගහයි ඊළඟට ගැබ් ගිල පිළිකා වලට ගහයි ඔහොමම තව පිස්සු බලුත් ගහන්න ගියොත් එහෙම ඉස්කෝලේ එන්නත් කඳුරක් වෙනවා. ඒක ගහන්නේ අර වයි කෑවොත් විතරයි ගහන්නේ. නැත්තම් කොරම එන්නත් කරා නම් ඒකෙන් බේරෙන්න පුළුවන්. දැන් ඉන්දියාවේ මාර ප්‍රශ්නයක් නේද? අවුරුදු 10000ක් විතර ඒකෙන් මැරෙනවා කියනකොට. හරිද? ඒක නිසා බලු කතන්දරයේදී බල්ලෙක් කැටි කරනවා නම් අන් අයගේ ආරක්ෂාව සහ ඔබගේ ආරක්ෂාව සපයා ගන්න. මොකද ගෙදරිමුත් කනවාමයි. හරි? ඒක නිසා ආරක්ෂා ඇති කරගන්න අනේ ජීවමානසේ පිට මු කන්නේ නැති එක. හරිද?